එවගේම ජනාධිපතිතුමනි දැන් ඊයේ අපි දැක්කා ඊයේ ඔබතුමා ප්‍රශ්න කරා ඔබතුමා හිටපු ජනාධිපතිවරයා හිට හිටපු විධායක ජනාධිපතිවරයා හිට ඒ ප්‍රශ්න කිරීමට ලක්වීම සහ ඔබතුමා කොයි විදිහට දකින්නේ මම හිතන්නේ මේ යාළට මේ පොඩි මතපහරක් ගහන්නත් ඕනනේ ආණ්ඩුවක වුමනාව හැමදාම විපක්ෂයට මඩ ගන්න ඉතින් ඒක අවශ්‍යතාවය රජයේ අවශ්‍යතාවය CID කළව කරවගත්තා එහෙම නැත්තම් මේක මේ මම ඌවට පස්සේ මෙයා නිදහස් කළාද නැද්ද කියන ඉතින් නිදහස් කිරීමම හොඳයි දැන් අපි කී දෙනෙක්ට එහෙම කරනවා දැන් අපේ ගාවට ඇවිල්ලා දැන් මට මතකයි එක වෙලාවක් අප්පියක් ඇවිල්ලා මුස්ලිම් සහෝදරයෝ එයාගේ සහෝදරයව මරලා ඒ පිළිබඳව සොයා බලන්න කියලා ඉල්ලීමක් කරා මම එතකොට මම ඒත් ඒ වගේම කතා කරලා ඒ කට්ටිය අල්ලගෙන දැන් අත්අඩංගුවට අරගෙන නඩුවා ඉතින් ඒ වගේ නොඑක අවස්ථාවලදී යම් යම් සිද්ධීන් ගැන මිනිසුන්ගේ බලාපොරොත්තුව අල්ලෙහින් වැඩක් කරෙන්නේ නැති වෙනකොට ළඟට එන්නම ඇවිල්ලා තියෙනවා. ඒකත් ඒ වගේ සිද්ධියක්. මේක සිද්ධියක් විතරයි. මේකින් අදහස් කරන්නේ නැහැ නේ. මම මේකට සම්බන්ධයි කියලා. ඒ වගේම අපි දැක්ක ඊයේ ඔබතුමාගේ පුතුණුවන් නීතිඥ නාමල් රාජපක්ෂ මහත්මයා එළියේදී මාධ්‍යයට අදහස් දක්වනවා විධායක ජනාධිපතිවරයෙක් විදිහට එහෙම ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලබා දීමවත් ඉතාමත් වටිනවා කියලා. විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා කතාව ඉතින් ඒ මට මම විධායක හිටියාය විධායක ජනාධිපති කියන ප්‍රශ්නයක් නෙවෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ මේ මට උදව්වක් කරන්න පුළුවන් නම් මම ඒ උදව්ව කරනවා ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් ක්‍රමය වැරදි. මේ රෑ ලියුමක් එවලා රෑ 10 මාරට ලියුම බාර දීලා මොනවද මේ රෑට කරන්නේ මේ කනු දෙනු. රෑට ඇවිල්ලා ඒ මොකද කනු දෙනු කරලා කිව්වා. ඔක්කොම රෑ තමයි වැඩ. ඇවිල්ලා මට දුන්නේ රෑ 10 මාරට නේද මම හරි බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මොකක් හරි මම ඉතින් මයිනි ආගෙන බලාගෙන හිටියා මම. හැබැයි මම ජනාධිපතිතුමනි දැමෙන්නේ මම පල්ලේ හිටියේ කට්ටිය ඇවිල්ලා. මෙහෙමයි ඔබතුමාගේ දුර කාලය වෙනුවෙන් බලපෑමක් ඇති කරේ විධායක ජනාධිපතිවරයා හිටපු ඔබතුමා හිටපු කාලය තුළ යම්කිසි විදිහේ වැරදි සිදු වුණාය කියලානේ ඔබතුමාගේ ආණ්ඩු පෙරලන්නේ. යම්කිසි විදිහක විධායක ජනාධිපතිවරයා විසින් කරන වැරදි සම්බන්ධයෙන් ඔහුගේ නිල කාලය තුලින් පස්සේ ප්‍රශ්න කිරීම පවා මගහැරලා තියෙනු නේද ජනාධිපතිනි? ඒ සඳහා මොකක් හරි සංශෝධනයක් විය යුතුයි නේද? මොකද එන හැම විධායක ජනාධිපතිවරයෙක්ම ওই විදිහට වැරදි කරන ගත්තට පස්සේ ඔහුගේ නිල කාලෙන් පස්සෙවත් නීතිය හමුව නෑ මේ කාලේ සිදු වෙච්ච යම් සිද්ධියක් ගැන මැදිහත් වෙලා තියෙනවා මම සමස්තයක් ඉදිරිය මං ගන්න නෑ. ඒක ඇත්තොසෙම යම් යම් දේවල් මේක කවුද අරගෙන කියලා තාම සොයාගෙන නෑනේ. මේ කොහෙන් මේ වුණාද කොහෙන්ද මේ මේකත් කියන්නේ මම මට දන්නන එක හරි මම පොලිසියට දන්නනවා මේක හොයපන් කියලා පොලිසිය ඒවට හොයනවා ඉතින් ඒක පොලිසිය වගකීමන්නේ දැන් මං කීයක් හොයනවාද දැන් മന്ത്രി කාලෙත් මම බෙලියත් පොලිසියට කතා කරලා තියෙන ඕන තරම් කියලා කියනවා ඒ മന്ത്രി කාලේ ඕක ඉතින් මහ ලොකු අරුමයක් නේ යම් නිකුත් සාධාරණයක් වෙන්න ඕන නැත්නම් මිනිසුන්ගේ හැඟීමක් තියෙනවා එහෙම වෙන්නේ නැහැ කියලා එතකොට ඒකට අපි මෙතිහත් වෙනවා.